ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ සරුංගල් සීරීස් එකේ තවත් වීඩියෝ එකකට. මම මේකෙන් ගෙනහලා තියෙන ටියුටෝරියල් වලින් අය සරුංගලේ හදාගන්න විදිය. මේ වීඩියෝ එක ඉල්ලලා තිබ්බ ගොඩ දෙනෙක් මෙන්න මේ කට්ටිය තව අයත් ඉල්ලලා තිබ්බා. මම ඒ අයට තමයි මේක ගෙනාවේ. අනිවාර්යයෙන් මේක හදලා බලන්න. වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් හරි බලලා මං කියන මිනිමම් වලටම සරුංගලේ හදාගන්න අනිවාර්යෙන් උටයවා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ වගේම මම සරුංගලේ කියලා Facebook group එකක් හදලා තියෙනවා. ඒකට join වෙන මම description එකේ link එක දාලා ඇති. ඒකට join වෙලා ඔයගොල්ලන් හදන සරුංගල් යාළුවන්ටයි මටයි බලන්න share කරන්න post විදියට. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් video එකට. හරි යාළුවනේ මම මේක ඉහට කොටස හදාගෙන ඊට හතරක් කරන් තියෙනවා. මේ වැඩික සෙන්ටිමීටර 63 න් මේ අපේ උඩ අත් බඹියට ගන්න ඉරටු දෙක මේක සෙන්ටිමීටර 35ක් මේ වගේ දෙකකුයි තව මේ වගේ සෙන්ටිමීටර 30ක් දිග ඉරටු දෙකකුයි ඕනේ අපිට ඉස්සල්ලාම කරන්න ඕනේ මේ අත් බඹ වලට ගන්න ඉරටු අයින් කරලා අපේ හාටට ගන්න ඉරටු හතර අරගෙන හොඳට තදින් ගැට ගහ ගන්න ඕනේ මේ ඉරටු හතර ගැට ගහද්දි ඉරටු තුනක් හයිය පැත්ත එක පැත්තට දාලා එක ඉරටක් විතරක් හයිය පැත්ත උඩට දාගෙන ගැට ගහ ගන්න මේ විදිහට මේකට මම අමු ඉරටු අරන් තියෙන්නේ මට වේලිච්චිරටු හොයාගන්න බැරි හින්දා ඔයගොල්ලන්ටත් තියෙනවා නම් වේලිච්චිරටු හොයාගන්න තව මේක තැඹිලි ඉරටු වලින් හදන්න බෑ තැඹිලි ඉරටු හයිය නැති හින්දා අනිවාර්යෙන් පොල් ඉරටු හයිය එකක් හොයාගන්න මේ විදිහට තදින් ගැට ගහගන්න අපි එහෙනම් ගැට ගහගත්තට පස්සේ බලමු කොහොමද අනිත් වැලටික් කරගන්නේ කියලා हर आलोने मैं मैं घटगा अट्ट दैंग अपीट करना तीन अपे उड़ट गना अदमी घटगा मैं इसल क्यू मेक सेंटीमीटर तीसपा दिगा के अभी ये सेंटीमीटर तीसपाए इर दिखा रगना मे बंदी ने कुट सर सेंटीमीटर अटक एंड तीयला सेंटीमीटर अट घटगा कुट से दिग ए विधिट घटगा तदि तदिंग घटगा पास अभी मेके हरी मेद बेदागना ඔයාල කරන්න ඕනේ ඔය ගැට ගහපු කොටස හරියට මේ මං කරනවා වගේ දෙකට බෙදා ගන්න හතර ගන්න එතකොට මුළු ඉරටම මැන්නත් ගන්නට එනවා අර 8 cm 8 දෙකට බෙදා ගත්තත් ඒ විදිහටම ගන්නට එනවා මේවා බැලන්ස් බලන්න ඕනේ ඔයා හරි මැදින් විතර ඉරට ගැට ගහ ගන්න නූල හරි යාළුවනේ මං දැන් උඩට ගැට ගහ ගන්නත් මම මේ ගැට ගහගෙන ඉවරයි දැන් අපිට තියෙන්නේ මේ නූල කපලා දාලා අපේ යට අත්බඹේ ගැට ගහ ගන්න මේ අත්බඹේ ඉරට දෙකේ දිග තමයි සෙන්ටිමීටර 30ක් මේ දෙකත් ඉස්සෙල්ල දෙක වගේම තමයි සෙන්ටිමීටර 8ක් ගැට ගන්න කොටසට දාලා අපි ගැට ගහ ගන්න ඕනේ මේක ඊට පස්සේ අර විදිහටම දෙපැත්ත බැලන්ස් කර ගන්න ඕනේ සෙන්ටිමීටර 4 ගානේ බෙදලා මේ විදිහට ගැට ගහ ගන්න හරි මැදින් ගැටයක් දා ගන්න ඊට පස්සේ අපේ දෙවෙනි අත්බඹෙත් හදාගෙන ඉවරයි ඊට පස්සේ අපි මොනවද කරන්න කියලා බලමු हर आलोने दंग अभी अद्भुम देखा गेट गहा नहीं बराई दंग अपीट तीन अपे हाटट तीला उड़ट गत्त अर सेंटीमीटर तीसपा हद गत्ट अद्भमी अपे इहाटे उड इंदांग सेंटीमीटर दहानमया पलट उड इंदांग सेंटीमीटर दहानमया पलट अरगण गेट गहगानोनी तदीन गेट गहगान ये मेघ गेट गहन गमन बलन इरटू दिखे दिपेत्ता हरियटम सामान दिखेला එහෙම සමානද කියලා බලලා හරියට තදින් ගැට ගහ ගන්න ඊට පස්සේ අපි බලමු ගැට ගහගත්තට පස්සේ කොහොමද මොනවද කරන්න කියලා නිකම් බොරුවට වීඩියෝ එක දික් කරන්න ඕනේ නැති හින්දා හරි දැන් මම යට උඩත් බඹේ ගැට ගහගෙන ඉවරයි දැන් තියෙන අපිට යටත් බඹේ ගැට ගහ ගන්න මේකත් හරි මැදින් ගැට ගහ ගන්න අර උඩපත් බඹේ ගැට ගහගත්ත පැත්තෙන්ම ගැට ගහගන්න නැත්නම් මේක යට පැත්තෙන් එහෙම ගැට ගහගන්න එපා හරියට උඩ පැත්තෙන්ම ගැට ගහගන්න එහෙනම් අපි මේක ගැට ගහගත්තට පස්සේ මොනවද කරන්න කියලා බලමු හරි දැන් මම මේ අත් අටු දෙකම ගැට ගහගෙන ඉවරයි දැන් අපිට තියෙන උඩ අත් අටෙන් නූලක් යට අත් අටට දාගන්න මම ඒකට ඉස්සල්ලාම නූල් ගෑල්ලක් දෙපොඩ දාගෙන අපේ උඩ අත් අටේ කෙරවලෙන් ගැට ගහගන්නවා මෙන්න මේ විදිහට ගැට ගහගෙන මම ඇද ගන්නවා අපි इहा अट्टे यट अदी गेटकालीन कुटावट गट एदगा ये एदगा नूल दिख तमा सेंटीमीटर हाथ लिस्ट देखा
ඒ විදිහට සෙන්ටිමීටර් 42ක් ඇදගෙන ඒක අනිත් පැත්තෙන් ගැට ගහ ගන්න ඕනේ. එහෙම ගැට ගහගත්තට පස්සේ කොහොම මොනවද කරන්න කියලා අපි බලමු. හරි යාළුවනේ මම දැන් කුඩින් ගැට ගහගත්ත නූල් දෙක ගැට ගහගෙන ඉවරයි. දැන් අපි කරන්න ඕනේ යට අත්බැඳිනුත් අර විදිහම නූලක් ගැට ගහගෙන ඇද ගන්න උඩට උඩ අත්බැඳීට පොඩ්ඩක් පල් නැහැ. මේක අනිවාර්ය නෑ. මේක මම කරන්නේ අපි අත්බැඳී ගානට හැඩයකට ගහදා ගන්න. මම මේක අදින් නූලේ දිග සෙන්ටිමීටර් 30ක් තමයි. මේ නූල අපි ගැට ගහලා සරංගලේ හදලා ඉවරනකොට අනිවාර්යෙන් බුරුල් වෙනවා. ඒකට මං කරන විදිහක් කියලා දෙන්නම්. ඒක විදිහට කරන්න මේ නූල එච්චර වැදගත් නූලක් නෙවෙයි. මේ විදිහට ඇදගෙන සෙන්ටිමීටර් 30ක් මේක ගැටයක් දාගෙන අනිත් පැත්තනොත් ඒ විදිහටම ගැට ගහගන්න. එහෙනම් අපි ඒක ගැට ගහගත්තට පස්සේ මොකද කරන්නේ? හරි යාළුවෝ මම දෙපැත්ත මේ විදිහට ගැට ගහගත්තා. මට මේක අර උඩ අත්මෙත් එක සමානයි වගේ පේනවා. ඒ හින්දා මම කරන්නේ මේ නූලේ නිකන් ගැටය දාන්න නැතුව නිකන් ඔතා ගන්නවා වට හතරක් පහක් විතර. ඔයාලට අර යට සයිස් එක ටිකක් එක සමාන වගේ නම් මේ විදිහට දෙපැත්තෙම ගැට හතරක් දානවා නම් අනිත් පැත්තෙනුත් හතරක් දාගෙන මේ විදිහට හදාගන්න. මේක ගැටම ගහන්න ඕනේ නිකන් ඔතා ගත්තාන් ඇති මේක වැදගන්න හුලන්නේ නොවනේ හින්දා. අපි එහෙනම් දැන් කරන්න ඕනේ අපි නයාගේ නූල දාගන්න ඕනේ. අර කෙලින් දාගන්න නූල ඒකට නූල් කෑල්ලක් ගැට ගහගෙන ඔය තියෙන විදිහටම පොඩ්ඩක්වත් අදින් නැතුව ගැට ගහගන්න. ඒ විදිහටම නූල් අත්බඹ දෙකේ කෙරෝල් දෙකෙන් ඕක ටිකක් බුරුල්ලට වගේ වාලට තියෙයි. ඒක අපේ උඩ ඔළුව කොටස ගැට ගහගත්තී ඒක අනිවාර්යෙන් හරියනවා. එහෙනම් අපි දෙපැත්ත මේ විදිහට ගැට ගහගත්තට පස්සේ මොනවද කරන්න කියලා බලමු. හරි යාළුවනේ දැන් මම මේ විදිහට ගැට ගහගෙන ඉවරයි. දැන් දෙපැත්තම දැන් නෑගේ යට කොටස සම්පූර්ණයෙන් හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන ඔළුව කොටස ගැට ගහ ගන්න. ඔළුව කොටස ගැට ගහ ගන්න මම ඉස්සෙල්ලාම කරගන්න තියෙන්නේ අපිට නූල් කෑල්ලක් දෙපොට දාගෙන අරගෙන ඒක ගැට ගහ ගන්න ඕනේ. අත්බඹේ කෙරෝල් ඉඳන් සෙන්ටිමීටර 13ක් මෙහාට අරගෙන මෙන්න මේ විදිහට මේ ඉඩ තියලා තියෙන ප්‍රමාණය අත්බඹේ කෙරෝල් ඉඳන් සෙන්ටිමීටර 13ක් ඒ විදිහට ගැට ගහගෙන ඊට පස්සේ අපි කරන්න ඕනේ සෙන්ටිමීටර 26 දිගට නූල අරගෙන අපේ ඉහාට කෙරවලෙන් ගැට ගහ ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අනිවාර්යෙන්ම හරියට මේ විදිහටම සරුංගලේ හදාගෙන ගැට ගහ ගන්නවා නම් මේ විදිහට සෙන්ටිමීටර 26ක් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට වාගේ ඉහාට ඇද වෙන්න ඕනේ වා ගැට ගහ ගන්න පැත්තට. එහෙම ඇද වෙනවා නම් අනිවාර්යෙන්ම හරියට මේක සෙන්ටිමීටර 26 ඇදගෙන ගැට ගහලා තියෙනවා. ඒ විදිහටම එහා පැත්තත් ඒ සෙන්ටිමීටර 26 නූල අර මාක් කරගෙන වාගේ සෙන්ටිමීටර අර 13ක් ඉඩ තිබ්බ අත්බම්බිය අපි සෙන්ටිමීටර 13ක් ඉඩ තිබ්බනේ ඒ ප්‍රමාණයත් හරියට මාක් කරගෙන වා නූල ගැට ගහ ගන්න. නූල ගැට ගහගත්තට පස්සේ අපේ බොක්ක සාමාන්‍ය ගානකට එනවා. මම ගොඩක් බොක්ක තියන්නේ වාට බොක්ක ඕන නම් ওই සෙන්ටිමීටර 26ක් කියලා ගන්න නූල වාට අඩු කරගන්න පුළුවන් සෙන්ටිමීටර 24කට වගේ. එතකොට ගොඩක් ඔය ඔළුව කොටස බොක්කට එනවා. මම මේ විදිහට බොක්කට කැමති නැති හින්දා මම මේ විදිහට ගැට ගහ ගන්නවා. පත් ඒ විදිහට ගැට ගහ ගන්නවා නම් හොඳයි. කැමැත්තක් කරන්න. මම මුලින්ම කිව්වා වගේ අර අපි යටාත් බඹේ ගැට ගහ ගත්තී නූලක් අවශ්‍ය නැති වෙනවා කිව්වේ නූල. දැන් ඔයාලට පේනවා ඇති මේක පොඩ්ඩක් බොඳ වෙලා වගේ තියෙන්නේ. ඒ නූල නිකන් බුරුල්ට වගේ තියෙන්නේ. ඔයාලා කරගන්න ඕනේ මේ නූල කැමති නම් කපලා අයින් කරගන්න. නැත්නම් අර මයිසල්ලා කරා වගේ නිකන් ලාවට ගැටය ඔතා ගන්න අත්බඹේ අපේ අර කෙලින් දාලා තියෙන නූල බුරුල් වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ වාගේ සරුංගලේ අලව ගන්න තමා තියෙන්නේ. අපි ඊට පස්සේ මේ සරුංගලේ අලව ගන්න විදිහ ගේන්නේ. මම මේක එළිය හැදුවේ හදනකොට වැස්සා. වැස්සේ හින්දා මට අලවන එක ගේන්න බැරි වුණා. මම මේකේ නැට්ට දිග අරන් තියෙන්නේ අඩි 16.5ක්. ඔයා හදනවා නම් අඩි 16.5ට අඩුවෙන් නැතුව අඩි 16.5ට වැඩියෙන් නැට්ට දාගන්න. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. තව ඔයා මේක අලවනවා නම් ඩස්ට්බින් බෑග් හරි
තෙල් කඩදාසි හරි භාවිතා කරන්න මම සවුකොළ භාවිතා කරේ ඒක හරියන්නේ සවුකොළ දැන් තියෙනවා හයිය නැති හින්දා ඊට පස්සේ අපි නැට්ට ගැන කතා කරොත් ආයේ අපි ඔය නැට්ටේ ඔයා අනිවාර්යෙන් ඔය කෙරවල් දැන් අපි නැට්ට අලවල ඉවර කරනවනේ කෙරවල් දෙකෙන් සන් නූල් කෑල්ලක් තියලා ඔය අපි අලවන විදිහටම දෙපැත්තෙන්ම නැට්ට ඒ නූල කවර් වෙන්න අලව ගන්න එතකොට ඔයාගේ නැට්ට කඩාගෙන යන්නේ අවදානම ගොඩාක් දුරට නැති වෙන්න පුළුවන් එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු සුබ දවසක්